नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् තතකතමන්දුක්කනිරුද ගාමිණී පටිපදා அறிිය සச்சං අයමිවෙ අඩියු අට්ටං ඉකුමක්ගු සීියතිීදං සම්මාධති සම්මා සංකප්පු සම්මාාවච සම්මාකම්මන්තු සම්මාආජීවූ සම්මාවායමු සම්මාසති සම්මාසමාදිතිති. වන්ත ගුණබර සත්පුරුස පින්වතුනී උතුම් නිවාම්මගේ විවරකරන ඒ පින්බර ධර්මදේශනා භාවනා කමටහන් මාලාව අද දවස සිට ආරම්භකන අවස්ථාව සත්පුරස පින්වන්ත, ගුණසේන මල්ලවාරච්චි මැතිතුමා සංජීවය ඉදිතිවීර මැතිතුමා සමන්තී මල්ලවාර අච්චි මැතිනිය ඇතුළු, දූදරු සත්පුලුස පවුලී පිින්වතුන්ගේ පින්බර බැතිබර දරමදාන දායකත්වෙන්, අදදින පටම් පිින්වතුනි, පින්බර නිර්වාණාව බෝධයට අවස්සකරන මඟ පින්වන දර්මදේශනා මාලාව ආරම්භ කරනු ලබනවා. අද දවසේදී ඔය ඇත්තතාන්ට ආර්්‍යස්ථාංගික මාර්දයට අදාල කවුණුකාණ දෙසනා කරන්නට බලාපුරොත්තු වෙන්නේ. අද ධර්මදීශනාව තුළින් ජනිත වනපුන්නේ සම්බාරියෝ පරළුව සපත්තුූ බේබිනෝනා උපාසිකා මාතාවට ලුවිස් මල්ලවාදාච්චි පියාණන් වහන්සේට කවනාවතී ලියනගීම මෑණියන් වහන්සේට ක් ල්ලවාරච්චි මහත්ම ඇතුලුකොට ගත් මිය පල්ලවගේ ඥාතීනට අනුමෝදං විත්වා එමී පාලවගේ ඥාතිීනගේ පාලව ජීවිත සැපවත්වන්නට සූපත්වන්නට මේ ධර්මදාානමය උතුම්පුුණ්‍ය සම්භාරයෝ ඒකාන්තම අනුමෝදං විත්වා. උබ හැමදිනාටම චතුරාරි සත්‍ය බෝධඥානයෙන් කෙලෙසුන් අසන්නට මේ උතුම්පුුණ්‍ය ධර්මයෝ උපකාරක හේතු සම්පත්ම වීවායයි කියලා. සිර දෙනාම අධිෂ්ඨාන පාර්තනාවන් ඇතිකට ගන්නය සත්තුරස පින්වත්න බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා අපිට චතුරාරය සත්‍යධර්මී දේශනා කරනවා ඒ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා චතුරාරය සත්‍ය ධර්මී දේශනා කළොත් ඇඩන්න වැසියන්ට චතුලාල සත්‍ය ධර්මය දැනගන්නට වෙනත් ක්‍රමයක් නැහැ. බුදුපියාණන් වහන්සේ මුලින්ම දේශනා කය නව දුක්හ ආරි සත්‍ය කියලා දුක්ක ආරිය සත්‍ය කල කිව් හාම එතන තියෙන්නේ මිනිස්සු ඒවාගීම දෙවියන් බ්‍රහ්මයින් සතර අපාගත ඇත්තු යම්තා ප්‍රමාණයක් සංසාරය සනිසාරණවාද ඒ සියලුම දෙනා ආත්මය කියලා මම කියලා මගේ කියලා හිතංඉන්න දෘස්තියට අදාළ සියලුම කවුණු කාණ. බුදුපියාණන් වහන්සේ දුක්ක සත්‍ය විදිහට ආත්මයක් සත්‍රයේ පුද්ගලයෙක් මම කියලා කෙනෙක් නැහැ කියලා මේ සිදුවන්නේ මොනවගේ වැඩපිළිවෙලද්ද කියලා දේශනා කරන්නට යෙක්නා. ඒ දුක්ක සත්්‍යය හටගන්වන හේතුව තමයි සමුදේ සත්‍ය කියලා කියන්නේ. සමුදය සත්‍ය විදිහට භාගිවතුන් වහන්සේ කාමතන්හා, බවතන්හා විභවතන්හාවන් දේශනා කළා. නිරෝධ සත්‍යකයන්නේ නිවනට. සමුදේ සත්‍ය කියයන පංචුපාදා නස්කන්දී හටගන්නන මේ හීතු නසමින්. පංචුපාදා නස්කන්දී පැවැත්ම සිදුවන ගමන සහමුලින්ම නතර කරන්න පුළුවන් වෙන්න නිවන් දැක්කොත්. එන් නිවන් දකින්න නම් අපි පිළිපදින්නට ඕනේ ආර්්‍යස්ථාගික මාර්ගය. භාග්‍යවත් වූ තිලෝකුටු බුදුරජාණන් වහන්සේ ආර්්‍යස්ථායික මාර්ගී දීශනා කළා. නිර්වාණ බෝධයවඋදෙසා කටයුතු කන පිින්වතු ආර්්‍යස්ථාමික මාර්ගයේ පිළිපදින්නම ඕනේ. ඒයන්න ඔය ඇත්තු ආර්යස්ථායික මාර්ගයේ පිළිපැදිය යුත්තුමයි. ආර්ය අස්ථායික මාර්ගගේ පිළිපැද්දොත් විතරක් අපිට මෙ බයානෙක සංසාධයෙන් එගුර වෙන්න පුළුවක්. ඒ කියන්නේ නිවන් දකින්න පුළුවක්. නිවන් දැකීම අනාගත නොපිනෙන භවේක කරගන්න භාග්‍යවතුන්හස දේශනා කළේ නැහැ. භාග්‍යවතුන් වහන්ස දේසනා කළේ මේ ලබාගත්ත මනුස්ස ජීවිතයේදීම මඟපල් ලබා සසරින් එ ගොඩිවෙන්න. ඒ වෙනුවෙන් හේතු සම්පත් තියෙන කට්ටියක් ඉන්නවා. නැති පිරිසකොත් ඉන්නවා. දැන් උගගටිත්‍ය ඒකයන්නේ වහා ධර්මාබෝධී ලබන්න පුළුවන් පිරිසක් ඉන්නවා. විපචිත්‍ය භාගිවතුන් වහන්සේ ඉන්දීය බේදේ බලල ගැබුරින් ඒකවනු දේශනා කරන කොටේ ධර්ම දේශනාව සානයේදී ධර්මාබෝධය ලබන පිරිසක් ඉන්නවා. නෙය මේ ජීවිතේ හුඟක් කැපවීමේ මහන්ස වෙලා ධර්මය දැනේ ගෙනගෙන පිළිපඇත්ලා මඟපල් ලබන පිරිසක් ඉන්නවා. හැබැයි තව පිරිසක් ඉන්නවා හේතු සම්පත් දුරුවල හන්දා. මේ ජීවිතයේ බැරිවෙලා ඊළඟබවයේදී හරි ඉක්මම් භවේක මගපල් ලබා සසරී ඉගොඩවන පිරිසක්. මේ කිව්ව උග්ගටිතඥ විපචිත්‍ය නෙය පදපරම කියන මේ පුද්ගලවර්ග හතර ලෝකි ඉන්නවා. හැබැ මේ සියරුදනාම පිළිපදින්න ඕනෙ ආර්්‍යස්ථාංගික මාර්ගයේ. අපි උත්සා කරන්න ඕන ඔය පුද්ගල වර්ග හතරෙන්. සමාරලාවට පද පරම වුණත්. මේ ජීවිතයේ බැරුුණ මේ මනුස්ස ජීවිතයේදී මගඵල ලබන්න. ඒ වෙනුවෙන් අපේ උත්සාහ කරන්න ඕන මෙතෙෙන්දී බැරියුණු හේතු සම්පර්්ටික දැන් අපේ උත්සායනිසා සම්පූර්ණ වෙලා ඊළඟ භවයේදී මගපල් ලබන්නට තියෙන බාදාම් මග හැරලා සංසාරීෙන් ඉගුඩි වෙන්න උනත් පොළුව. නමුත් අපේ එකම උත්සාහයි වෙන්නට ඕනේ ඉඳුණු අඹගෙදි වගේ තියෙන මේ ජීවිත නටුවෙන්ගිලිහෙන්න්න කලින්. මේ ජීවිත අහින් වෙන්න කලින් සතර මග සතරඵලයන්ට පත්වන එකට. සිවත්නේ ඒ වෙනුවෙන් කටයුතු කරන ඇත්තුූ. මුලින්ම ආත්මී මම සත්්‍යයා පුද්ගලයාකින කාරණාවට අදාලදීවල් දැනගන්න ඕන. දැන් අදපටන් මෙ ධර්මදීස්ථා මාලාව මුලෙ හිඳල සියලු කවනු එකනෙකර පැහැදිලි කරලා දෙන දේශනා මාලාව. ඔය ඇත්තු පිළිපදින්න ඕනි ආර්්‍යස්ථාගික මාර්ගයේ. ආර්යස්ථායික මාර්ගයේ පිළිපත්න කොට මුලින්මතිීනෙ සම්මාදිට්ටිය. සම්මාදිිට්ටියයේදී මුලින්ම තියෙනෙ කර්ම කරුම් පල පිළිබඳව නිවැදි දැක්ම චතුරාර් සත්‍යධර්මයේ ගැන් නිවැදි දැක්ම ධ්‍යන මාර්ගඵල සමත විදර්සනා ගැන නිවැදි දැක්මක් ඇතිකර ගන්න එක. ඔය පිින්වතුන් චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන නිෙවැරැදිව හරියටම දැනගන්න ඕන. සම්මා දෙෙට්ටිය නැතුව ඉතිරි ගමම් මග යන්න බැහැ. සම්මාදිිත්්‍යය මෙතෙන්දි අත්‍යාවසෑ. ඒකයන්න මේ ලෝකෙ තියෙන දේවල් පිළිබඳව සත්කල් සපිංවර්ත්න අපි වැරදි විදිහට දැකළ බෑ තියෙන දේ තියෙන විදිහට දකින්න ඕන. මේ ලෝකෙ තියෙන දේවල් තියෙන විදිහටම දකිනවක් කිව්වාම. ඒ තමයි චතුරාර්ය සත්‍ය ධර්මය. චතුරාරි සත්‍ය ධර්මී දුක්ක සත්‍යය. දුක්ක සත්‍යය කියෙල කියන්නේ පංචුපාදා නස්කන්දයට නවා. රූප, වීදනා, සං්ඥා, සංකාර, වි්ඥාන කියර කියන මේ පංචුපාදා නස්කන්දයට නමක්. මේ පංචුපාදා නස්කන්දය බිත්තරවලයෙන් උපදින විදිහකොත් තියෙනවා. අපි ඒක අන්දජය උපත්තික මේ කෙළ කියවා. ඒවගේම ගර්භාසයෙන් උපදක මේකුත් තියෙනවා. ඒ ජලාබුජ විදිහට උපදින විදිහ. කුණුබිම් තෙත්්බෙන් කාණුපාල පහලවන විදිහෙකුත් තියෙනවා. ඒ තමයි සංසේදච විදිහට උපත්න ක්‍රමේ තව ක්‍රමයයක්ත් තියෙනවා ඕපපාතික විදිහට එබීම පහළවන විදිහා. ඔය ක්‍රමහතරයෙන් එක්තරා කාලයක අන්ඩෙචෙ ජලාබු්ජ සංසේදච ඒ කියන්නේ බිත්තරවලයෙන් උපදින කට්ටිය. කුණ බිම්ටෙක්බෙන් කාණුපල්ලේ උපාතිය ලබන කට්ටිය. ගර්භාසවලින් උපාතිය ලබන කට්ටිය ලෝකෙ නැත්තටම නැතිවන කාලයක් එෙනවා. ඒ වෙනකොට ඕපපාතික සත්වයෝ තමයි ඉන්නේ. භූමි ඔක්කෝම තිස්ස එකක් තියෙනවා. මේ භූමි තිස්ස එකෙන් ආභාස්සරයෙන් යට සියලුම බ්‍රහ්මලෝක ආබස්සනේ යට තියෙන ප්‍රටමධ්‍යානයට අදාළ සහ දුෘති අධ්‍යානයේ අනිබ්‍රහ්මලෝක දෙකත් එව ඔක්කෝම විනාස වෙලා කාමභූමිවල භූමි එකලහම දිවලෝක හයයි මනුස්්‍යභූමය සතරාපා මේ ඔක්කෝම් විනාස වෙලා නැත්තටම නැති කාලයක් තියනවා. එතකොට ආභස්සරයෙන් පල්ලෙහාට විමානයක් පහළවෙලා ඒක පහලට ආභස්සරයෙන් පිරිහුණෝ ඇත්තූ ප්‍රතිසන්ධිය ලබල ඉන් පසුව තවතවත් පල්ලෙහාට ඇවිල්ලා මේ පොළොවෙ ඒකට්ටිය පහළ වන විදිහේම අග්ග්ඥ සූත්‍රය භාගිවතුන් වහස දේශනා කළා. එතකොට මේ පොළොවෙේ උපාත්තිය ලබනකොට ඒ අයගේ මනුස්සයෝ මුලින්ම ඌපාතිකව පහළවෙලා. ඉන්පසුව ඒ කට්ටිය කාන්තාවන් පිරිමින් විදිහට බේදේ ඇතිවෙලාට කෑමවට රසතන්නහාවෙහෙම ඇතිවෙලා අගඥ සූති භාගවිතු වහන්සේ කපපුූරුවට විස්තර කරල තිනසේ අල්ලම ඉම්පස්ස කාන්තාවන් පිරිමිං විදිහයට පහලා ඉම්පස්ස ඒකට්ිය දඩු සම්පත් එහෙම ලබ්මින් ඒ පරම්පරා පවචින විදිහත් තියෙනවා. පහල වෙනවා කියලකි වේ ඉබේ මැතුනා කියනෙ එක නෙමේ. වෙනවා කියල කියන්නේ හේතුඵලධර්මයන්ගේ ක්‍රාකාරීටෙන් හටගන්නවා කියන එක. දැන් කාන්තාවන් පිරිමින් විදිහට පහළ වෙනකොට ඒ පසුපස්සේ කර්මයෙන් හටගන්න භාවරූප ඒකට්ටි ආබස්සල් බ්‍රහ්මලෝකයට යන්න කලින් බෞව්වල ඉඳලා අතීත සංසාර කරගත්ත කර්මවල විපාක. අර ආබස්සර බ්‍රහ්මලෝකයෙන් පල්ලහාටේම මනුස්සයින්ගේ ආරම්භේ නෙමේ ඒ ආබස්සර බැහම ලෝකයට යන්න කලින්. ඒඇය සතරාපා මනුල්ස දීවිල් බැහම විධ තැන්වලද විවිධ කර්ම කරගෙන තියෙනවා. මේ මහපොළොව ගින්න්නින් විනාස වන අවස්ථාවත් තියෙනවා. ඒවගේම ජලයෙන් විනාස වන අවස්ථාවත් තියෙනවා. ඒවාගේම සුලගින් විනාස වන අවස්ථා තියෙනවා. එතකොට පහළ පාල බ්‍රහ්මලෝක විනාශවෙලා යනවා. මේ ලෝක විසේ අචින්තේකා. ලෝකවිසේ කල්පනා කළ අවසංකරාන පුළුවන් එකක් නෙමේ. නමුත් මේ වගේ භාවනා වැඩසටහනකි දි සත්පුරුස පිින්වුවත්න මුලින්ම ඒ ගැන මතක් කළේ මේ වගේ හීතුඵලධර්මයන්ගේ ක්‍රියාකාරීට්‍රයක ලොකු දීර්ග කතාවක් තියෙන් නිසා. කවදාවත් අපිට මේ දීර්ඝ සංසාරයේ මුල ගැන හිතන්න බැහැ. ඒකට හේතුව මේ වගේ අපි ඉන්න සක්වලවර් තිස්ස එක වගේ තවස් සක්වලවර් තිස්සේක තවස් සක්වලවර් තින්සේකා චූලනිකා ලෝකඩාතුව, දිශහසේ ලෝකධාතුව මහසේ ලෝකධාතුව ඔය වගේ කෝටි ලක්ස ගනාා සක්වලවර් තියෙන නිසා. එතකොට අපි ඒව ගැන හිතන්න බැහැ. මොකදඒක හිතල අවසංකරන්න බැරි දෙයා. අපි ලෝකය දැන් මේ තියෙන තත්ත්යට පටන්ගත්ත ඒ ආබස්සරේ යටකතාව අපට හිතලාව සංකරන්නත් බැ. හැබැයි අපිට මේ වෙලාවෙ කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි මේ වෙලාවෙත් අර අතීත කතාාව වගේම. කවුවත් අපි මැව්වාද ඉබේ අපි ඇතිවුනාද නැත්තන් අපේ මේ පැවැත්ම සිද්ධ වෙන මොකක්කරි අදුස්්‍යමාන බලවීගයක් තිීනවද මොනවහරි වෙනකානාවත් තීනවද කියලා හොයිල බලන එක. අපි ආර්ය පරයේශනයක් කරන්න ඕන තමගන. ඒ තමන්ගේ ගමන ගෙන ආර්ය පරයේසනයක් කරනකොට පින්වී ඔය. න්ට හම්බවෙනවා මෙතන මේ හටගන්නේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් තියන ධර්මතා පහක් කියලා. එකක් තමයි රූපය මේ රූපස් කන්දය රූපය හටගන්නේ කර්මයේ සිත උනුසුම ආහාරකෙන හේතුූන්ගේ. ඉරිපසි වේදනා සං්ඥා සංකාර කියල කියන්නේ අපේ හිතේයන චෛතසික ධර්ම විඤ්ඥානයේ හටගන්නේ ආහිතනවල. විඤ්ඥානය හටගන්නකොට ඒකට විපාක ධර්ම විදිහට අතීතයේ ඇතුවුණු විඤ්ඥානවලට විපාක තියෙනවා. ඒවාගේම තව ආස්සව ධර්ම අනුසේධර්ම ඕගයෝග නීවන සංයෝජනකයන නම්වලින් හඳුන්වන තව ධර්ම ගොඩත් තියෙනවා. මේ අකු සල පැත්තිෙන්. කුසල පැත්තෙන් බෝධි පාස්සක ධර්මතා තියෙනවා. මේ වගේ හේතු ගොඩකින් තමයි රූප වීදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියල කියන පංචිපාදා නස්කන්දී හටගන්න. දොක්ක කෙරකිව්වාහම දොක්ක කෙලකයන්නේ මෙන්න මේ පංචුපාදා නස්කන්දයට. සත්‍ය කිව්ව හම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ඒ ආර්යන් වහන්සේලා විසින් අවබෝධ කරගන්න ඕන සත්‍ය තමයි මේ දුක්ක සත්‍යය මේ පංචිපාදා නස්කන්දය. අපිට අ කලින් කිව්ව වගේ අනෙක් සක්වොළවල් ගැන අවබෝධ කරගන්න බැහෙව හොයන්න බැහැ. ඒවගේ බ්‍රහ්මලෝක දිවලෝක සතරාපා ූව හොයන්නත් බැහැ. අපි මේවෙලාවේ බඹයක් පමණ අපේ මේ සරීරකූඩුවේ මේ පැවැත්ම සිද්ධ වන විධිය තමයි හොයන්න ඕන. අපි මේ රූපවේත්නා සං්ඥා සංකාර විඤ්ඥාන කියන පංචුපාදා නස්කන්දය පිින්වර්ත්නයේ අවබෝධ කරගන්නට ඕන. මේක දුක්ක සත්‍යය. අපි ඉදිරියේ දීව මේ එක තව විස්තර කල දෙනවා පැහැදිලි කළ දෙනවා. මේ දුක්ක සත්්‍ය හට ගන්වන්නේ සමුදේ සත්‍යයෙන්. සමුදය සත්ත්‍ය කියන්නේ තන්හාවට නමා. ඒ කියන කාමතන්හා, බවතන්හා, විභවතන්හා. මේ පංචුපාදා නස්කන්දේ හටගන්නේ තන්හාාවෙන්. තන්හාව කිව්හාම තන්හාව කියන්නේ රූපතන්හා, සබ්ද තන්හා ගන්දරස ස්පර්ස පොට්ටබ්බ එවගේීම දම්ම කියන තන්නහා හයට. මේ තන්හා හය, කාමතන්හා විදිහට හයකුයි, බවතන්හා විදිට හයකුයි, විභවතන්හා විදිට හයකුයි එකතු උනහම දහාටක් වෙනවා. මේ තන්හා දහාට ආධ්‍යාත්මික තන්හා දහටක් බාහිර තන්හා, දහටක් විදිහට ආවහම ඔක්කෝම තන්හා එතන තිස් හයක් තියෙනවා. ඒ තන්හාති සය අතීත වර්තමාන අනාගත විදිර තිස්සෑ තිස්සෑ තිස්සය ගානය ගත්තහාව එකසිය අටක් තියෙනවා. තන්හාාව එකසිය අටක් තියෙනවා. මේ තන්හාාව නැතිකිරීම නිවන. සෝහාන් මාර්ගීන් නිවන් දකින විදිහත් තියෙනවා කෙලෙසුන් අසන විදිහක්. සකදාගාමී මාර්ගහිතිං, අනාගාමී මාර්ගහිතිං, අල්හත් මාර්ගහිතින් වගේම අනුපාසේස පයනිර්වානයෙන් මේ ගරිස්කන්ධයන්ගේ පැවැත්ම නැති කරලදානක්‍රම පහක් තියෙනවා. තවකම දෙකක් තියෙනවා සෝපාසේෂ පයනිර්වාණධාතුව, අනුපාසේෂ පයනිර්වාණ ධාතුව කියලා. ඒ නිවන් දකින ක්‍රම දෙක ඒ තමයි නිවනට අදාළ විස්තර කෙතියෙන් එතකොට අපි නිව ද නිවන් දකින්න පිළිපදින්න ඕන පිින්වත්නය ආර්්‍යස්ථාංගික මාර්ගය. අපි නිර්වාණාව බෝධීටමිදේසනාමාලාවේ මඟ පෙන්වනකොට මොලින්ම මේ චතුරාර්්‍ය සත්‍ය ධර්මය තමයි අවබෝධ කරගන්න ඕනේ ආර්්‍යස්්ඨායක මාර්ගයේ තමයි පිළිපදින්න ඕන කියලා මෙහෙම කෙටියෙන් දැනගෙන ඉන්න ඕනෙ. පසුව ඉදිරි ධර්ම දීශනාවලදී මෙ අවස්ථානකූලව පැහැදිලි කරල දෙනවා. අද මුොලින්ම්මගේි පැහැදිලි කල්ල දෙන්නේ ආර්්‍යස්්ඨාංික මාර්ගයේ. මොකදමේ පැවැත්ම සම්පූණියම නතර කරන්න පුළුවන් වෙන්නේ ආර්ස්ථායික මාර්ගයේ පිළිපැද්දොත් හින්දා. ආර්ස්ථායික මාර්ගයේ සම්මාදිට්ටිය තුළ එන චතුරාර්ය සත්‍ය පිළිබඳව දන්නාකම තමයි ඇතිකරගන්න ඕන ඒ වෙන්ුවෙන් අපි අර දුක්ඛ ආර්ය සත්ත්‍ය ගැන කෙටි විස්තරයක් කළේ. දුක්ක ආර්ය සත්‍ය ගැන තව ගොඩක් දැනගන්න ඕන. තවපිට තියන ගොඩක් විස්තර දැනගන්න. එතනති තියෙනවා දුක්කාරය සත්‍යයකි වූහාම කම්මේ අපිට කාම බව රූප බව අරූප බවකමේත. ස්ඥා බව අසංඥා නවස්ඥා නා සංඥා බවකමේතු. ඒකවෝකාර චතුෝකාර පංචවෝකාර කමේත. තවාපිට තියෙනවා මේක දැනගන්න මේ භූමිවල උපාත්්‍යය ලබන අන්ඩේ ජලාබුජ සන්සේ ජෝපාතික ගතිකම වි්ඥානාත්්‍යති හට නවසත්තාවාස ඔය වගේ කම ගොඩකට දැනගන්න. එහෙම කම ගොඩකට දැනගෙන, තවත් අපිට මේක ජාතිිපිදුක්කා ජරාපිදුක්කා, ව්‍යාධිපිදුක්කෝ මානම්පිදුක්කන් සෝක පැෑදිීව දුක්ක දෝමනාස් උපායාස. ඇය අපිය සම්පයෝග පේවිපයෝග ඔයාදී විදිහට දැනගන්න කම ගොඩක් තියෙනවා. ඒ විදිහට අපි දුක්ක සත්‍ය ගැන වගේම සමුදය සත්‍යය ගැනත් ඔය වගේ නිරෝධ සත්‍යය ගැනත් ඔය වගේ තව ගොඩක් ඒව දැනගන්න තියෙනවා ඒ අනාගතයේදී දීශනා කරවුන් ලැබනවා චතුරාර් සත්‍ය ධර්මය ගැන නිවැරදිව දැනගැනීමට අපි කියනවා සම්මාධිට්්‍යය කියරා. එතකොට චතුරාර් සත්්‍ය ධර්මයේ ගැන හරියට දැනගන්න නම් ඔය ඇත්තන්ට පරතූගෝසේ ඕන. දැන් නිවන් දකින්නට යනගමනේ මුලින්ම්ම හරියට මාර්ග දැනගන්න නම් ධර්මයට ඇහුම්කන් දෙන්න ඕන. මෙවගේ ධර්මයට ඇහුම්කන් දෙනකොට තමයි පාර හරියටම ඔය පින්වතුන්ට දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ. ධර්මාබෝධයට යනගමන බිස්තර හරියට දැනගන්න ඕන. දැනගන්නකොට දැනගත යුත්තේ සූත්‍ර විනය අභිධර්මය අටවාටීකා පරිවාර් ගන්තවල තියෙන ක්‍රමේ විතරයි. මෙතන ඉන්න පින්වතේ සෝවහං උනා කියලා ඒ ඉන්න පිින්වතාට තමන් අවබෝධ කරගත්ත මාර්ගී අනිර්කිනාට කියල දෙනවක් කිය කරන්න පුළුවන් දෙයක් නෑ. සකදාගාමී වනත්, අනාගාමී වනත් රහත් වනත්. ඒ රහතන් වහන්සේලාට වනත් තමන් අවබෝධ කරගත්ත දේ අනිත්තයට කියනවා කියලා එහෙම කියන්න සෑම්භූඥාණයක් ලැබෙන්නේ නැහැ. සැම්බූඥානයතියනෙ බුදුරජාණන් වහන්සේට විතරයි. ඒකැන පසේබුදු පියාණන් වහන්සේ නමකටවත් තමන් වහන්සේ තනිවම අවබෝධකරගත්ත නිවම් මග තවත්ගෙනෙට අවබෝධ කර ගැනීම වෙනුවෙන් දේශනා කරන්න බැහැ. අග්‍රස්සාාවකයන් වහන්සේලාටත් එහෙම බැහැ. සවපිලිසිම්බියාපත් මහරහතන් වහන්සේලා සඩභිගඥා මහරාතන් වහන්සේලා තිවිද්‍යා මහරාතන් වහන්සේලා සුස්ක විදාශ කරහත් උතුමා මේ උතුමාන් වහන්සේලාට තමන් අවබෝධ කරගෙන අවබෝධ කරගත්තදී අන්‍යන්ට අවබෝධ කරවන දේශනා කරන්න බැහැ. පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමේත ඒ ටික දැනගෙන අනිත් අයට ඒ දේශනා කරන්න. තයට මඟ පෙන්න්නන්න එතකුට අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමේ දැනගන්න තියෙන්නේ පරතවගෝෂය ඕනනේ දැනගන්න තියන්නේ ත්‍රිපිටකේ තුළින් ඒන් සූත්‍ර විනය අභිධරමය. ත්‍රිපිටකේ තුළින් තමයි දැනගන්න ඕනේ දැන් අපේ මිහිදු මහරාතන් වහන්සේ ලංකාවට වැඩම කරන්න කලින් මීදු මහරාතන් වහන්සේ කෙස් කපන කොට මේකැ මහන කරන වෙලාව පු මේේ කෙස් කපන කොටම තමයි, මේ ශල්පිණ සිම්බියාපත් මහරාතන් වහස නමක් වනේ. හැබයි ලංකාවට වැඩම කරන කොට මෙ තිපිටකය අටුවා ටීකායක අංගසම්පූර්ණම ඉගෙන ගත්තා. එගන් තිිපිටක අටවාටඒකා බුද්ධ වචනය සම්පූර්ණයම ලංකාවට ඉගෙනගෙන තමයි වැඩ කළේ. ඒනිසා තමයි ලංකාවෙදී එපේතවත්තු විමානවත්තු චූලහත්තිි පදවපම සෝත්‍රය අනපු සූත ධර්ම දේශනා දේශනා කරන්න පුළුවන් වුණේ. ඒ වගේ අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තමයි දැනගන්න ඕන. ඒ ධර්මය දැනගෙන පිළිපදිද්දි තමයි ඔහය ඇත්තන්ට මේ මනුස්ස ජීවිතයේදීම සෝහන් සකදාගාමි අනාගාමී අර්හත්, තියන සතර මග සතර පලයන්ට පත්වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ තමයි මාර්ගය. ඒ වෙනුවෙන් සූත්‍ර විනය අභිධර්මය අටුවාටීකා පරිවාර් ගන්තවලින් දැනගන්න ඕන. මඟපල් ලැබූ උතුමාන්ට ඒක හරි පහසුයි. මකද ඒ අයට හරි පහසුයි. මක දේකට්ටි අවබෝධ කරගත්තා භාගිවතුන් වහන්සේ දේශනා කරපු මාර්ග. එතකොටේ මඟපල් ලැබූ උතුමන් යම් කරුණක් දේශනා කරනවා නම් ඒ උතුම දේශනා කරන්නේ සූත්‍ර විනය අභිධර්මයකි අටුවාටීකාවලට අදාළ විස්තරම් පමණ. එතු මඟපල් ලැබූ උතුමන් ඒක ඉක්මවා යනවද ඉක්මවා යන්නේ නැහැ. ඒ අයි දේශනා කරන්ද අනිවාර්යම තිපිටකේට අනුගත වෙන දේශනාව තමයි තියෙන්නේෙ භාගිවතුන් හස දේශනා කරපු දීමයි. සත්පුරුස පින්වර්ත්නී පුුණ්‍යවන්ත ඇත්තුූ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන නිවැරැදිව දැනගන්න ඕන. ඉතින්දි ආර්්‍යස්ථායක මාර්ගී ගැන දැනගන්න ඕන. මොක දොබ පිළිපදින්න ඕනේ ආර්්‍යස්ථායක මාර්ගී නිසා. ආර්ස්ථායික මාර්ගයේ කරමකරම පලේ විපාක දෙන විදිහගැන් නිබෑදිව දැනගන්නකොට මුළු ජීවිතීම පින්කමක් කරගන්න වෙනවා. ඔය ඇත්තන්ට රැකියාව අඹු සැමිජීවිතයේ දූතරුවන්ගේ කටයුතු හැමදීම පින්කමක් කරගන්න වෙනවා. ස්වාමයා භාදියාවට භාධියාව ස්වාමි පොලුසියාට කරුණාවේ මෛතතීයෙන් රැකබලාගෙන ඇප උපස්ථාන කරගන්න ඕනේ. දරුව මවපියන්ට මවපියෝ දරුවන්ට ඒ යුතුකම් වගකින් උක්කුවම කරන්න ඕන. හරියට අර මාතාපිතුූ උපට්ටානං ඊතම් මංගල මුත්තමන් පුතධාරාස සංගහෝ ඊතම් මංගල මුත්ත මංගල මංගල සූතයේ තියෙන්නේෙ අන්න ඒ වගේ. මෙ ඒ ඒ වගේ මාතාපිටු උපට්ටානම් මවුපියන්ට උපස්ථාන කරන්න ඕන. අම්මව ආදරීම් බලාගන්නකොට තාත්තව ආදරින්ම් බලාගන්නකොට තමන් වෙනුවෙන් අම්මා තාත්තා කළකීදේවල් ගැන හිතලා. මව්පියෝ බොහෝම සනිහසිම් පෝසණය කරනකොට ඒ අයට ඇතිවෙන්නේ ඥාන සම්පයුත්ත කුසසිත්. සතුමැරීමේ චේතනා නැහැ එතන. සොරකන්කිරීම කාමේවාර්දවා හැස්රීම කියන කාය කරමතුනෙ එතන කෙරෙන් චේතනා අනැහැ. ඒවාගේම බොඩුකීම කේලාම්කීම සැරපවස වචන කතාකිරීම හිස් වචන කතාකිරීම කෙන වචීකරමකන අකුසල චේතන අන්නහැ. දැඩි ලෝබේ අභිද්‍යාව ඒවාගේම ඇකේන්තියම ව්‍යාපාදය මිත්‍යාදුෂ්ටිය මෙන්න මේ මනෝ චේතනා ටිකත් නැහැ. දසකුසල කර්මපත නැහැ. ඒ කියන්න මවු්පිය උපස්ථානාදිය දිගටම කරන දරුවන්ට පැස්වෙන්න දස කුසල කර්මපත ඒ දස කුසල කර්මපතය ඕන වෙනවා ඒ තමයි ඔය ඇත්තන්ට දිට්ට ධම්මවේත්නය කර්මයේ රුකුල ඕන අතීතයකර ගත්ත පින්කම් මතු කරගන්න මවපියන්ට උපස්ථාන කරනකොට බෙර සංසාරයේ කරගෙන් තියෙන කුසලකරව මතුවෙනවා. ඒ කුසල කරම මතුවෙනකොට ඒ කර්මජ රුකුලෙන් ඔය ඇත්තන්ගේ ඔය හටගන්වන රූපවලට ඔය හටගන්වන නාම ධර්මවලට ලැබෙන අතීත කුසල විපාක එහින්ද දීර්කාවිස ලැබෙනවා. නිදුක්කම නීරෝගීකම ලැබෙනවා. මේ නාමරූපධර්ම සර්බල්ධාරයෙක් මවනීව නෙමේ. ඉබේ හටගන්නෙත් නෑ. හටගන්නේ හේතුවන්ගේ. ඒ හේතුඵල ධර්මයන්ගෙන් හටගන්නකොට අපි දැන් ජීවිතයේ සකස් කරගන්න විදිහ අනුව, අතීතය කරගෙන්න්තියෙන කුසල කරම මත් වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ මංගල වගේ සූත්‍රවලදි, තබ්‍රහ්මාපි මාතා පිතරූ කියලා ඒ වගේ තැන්වලද මවපි උපස්ථානාදී ගැන විශේෂෙන් දේශනා කළ. ධර්ම මාර්ග ගමං කරනවා කියන්නේ අතහැරීම පුළුදුකරනවා කියනෙ එක නෙමින්. දැන් බුදුදහමී අපි පිළිපදින්න ඕන මාර්ගයේ ආර්ය අස්ථාගික මාර්ගය. එතුළ ඔය ඇත්තුො ධර්මමාර්ගයේ ගමංකරනවා කියන්නේ ඔබ තුළ සම්මාධිට්ටිය තියෙන්න ඕනේ. සම්මා සංකප්ප සම්මාවාචා කම්මන්ත ආජීවවායාම සති සමාධි කියල කියන මෙන්න මේ අංගාට උබ තුළ තියන්න ඕන. ඒය අංගාටේ සම්මාදිිට්ටියයේදී කම්මස්ස කතා සම්මාදිිට්ටිය කර්මකරම්ඵල විපාක් දෙන විදහේගැන් නිවැද දැක්මත් තියන්න ඕන. ඉතින්දි හැකියා කනකොට ව්‍යාපාරකන කොට. ඒවා හොඳට නුවන හසුරුවමින් මෙහේවා ගන්නට ඕන. කුසල් ඇස්සන විදිහට කරගන්න ඕන ආදායම්මාර්ග වැඩි වන විදිහට කරගන්න ඕන. ඒවාගේ හැම වෙලාවකම දස කුසල කර්ම පතය තමන්ගේ ජීවිතයේ ප්‍රදානම රකින දෙයක් බවට පත්කරගෙන සතු මැරීමෙන් වැලකීම් සොරකං කිරීමින්, වැලකීම ආදීෙන් සම්පූණීම වැලකිලා ජීවිතයේ බොහෝම සුන්දරව පෙරකුසාල් මතුවන විදිහට කරමකරම්ඵල විපාගදනය විදිහ දැනගෙන කටයුතු කරන්න ඕන. කම්බස්ස කතා සම්මාධිත්්‍යය. චතුර චතුසච්ච සම්මාධිත්්‍යය ගැන කෙටියෙන් කිව්වන. ඊට පස්සේ ධ්‍යන මාර්ගඵල සම්බන්ධවත් නිවැරදි දැයක්මා තියෙන්න්න ඕනේ. අපි මේ භාවනා කමටහා ලබාදනකොට ඔබට සමත භාවනා ගැන කියල දෙනවා. දැන් ධ්‍යානභාවනා ගැන හොට දැනගන්න ඕන. හැබැයි ධ්‍යානභාවනා ගැන දැනගන්න ඕන ධ්‍යානයෙන් විදර්ශනාවට එන්න පුළුවන් කෙනෙ එක තේරුම් අලගන්න. පංවත්නේ සමතකමටහාන් ඔක්කෝම හත ලිහත් තියෙනවා. මේ ලෝකෙ තියෙනවා ප්‍රධාන වසයෙන් සමතපූරංගම් විදර්ශනාව කියලා ධ්‍යන උපදවාගෙන විදර්ශනාභාවනාවටට මඟපල් ලබන්න පුළුවන් ක්‍රමයා. ඒවාගේම විදාශනාපූරුවන්ගමස්මතිය කියලා විදර්ශනාභාවනා වඩල මම ධ්‍යාන උපදවාගන්න පුළුවන් කමයකුත්තිකෙන මාර්ගඵල උපදවාගෙන ්‍යානුඋපදවාගන්න පුළුවන් ක්‍රමයෙකුත් තියෙනවා. තවකමයක් තියෙනවා යුගනන්දකමේ කියලා ඔය දෙකම කරගෙන යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ධ්‍යානඋපදවාගන්න කමේට කමටහන් හත ලියහත් තියෙනවා. අටව්‍යාපූතීජවායෝ නීලපීත ලෝහිත ෝදාත ආලෝක ආකාශ කල කසින දහයත් තියෙනවා. ඒ කසින දහයෙන් කසින මණ්ඩල හදන විදිහී මනාගතය කියලා දෙනවා. එතකොට ඒ කසින දහයෙන් පොළුවන් අපිට ධ්‍යාන හතරම උපදවා ගන්න. චතුත් අධ්‍යානයම උපදවා ගන්න. ඒ අතන මැද කැමති ධ්‍යානයකින් විදර්ශනාවටයුම් එල මඟපල් ලබන්නක් පුළුව. තව තියෙනවා දස අසුබේ කියලා උද්දුමාතක විනීලක විපුබ්බක වික්කායිතක හතවිකිීත්්‍ය එක ලෝහිතක පුළවකයටට්ටිකාදී විදිහට ඇතියෙනවා ඒ තියෙන දස අසුබේෙන් අපිට පුළුවන් ප්‍රතමධ්‍යානය උපදවා ගන්න. තව අනුස්සති දහයක්ත් තියෙනවා. බුද්ධානුස්සරි දම්මානුස්සදි සංගානුස්සති චීලානුස්සදි චාගානුස්සති. දේවතා අනුස්සති උපසමානුස්සති මානානුස්සති කායගතා සති ආනාපාන සති කියලා. ඔය අනුස්සති භාවනාවලින් මුල් අට ඒකන කායගතා සතියෙන් අපිට ප්‍රටමධ්‍යානය උපදවාගන්න පුළුවන් ආනාපාන සතියෙන් චතුත් අධ්‍යානය උපදවාගන්න පුළුවන් අර මුල් අටෙන් පුළුවන් උපචාර සමාධී උපදවා ගන්න. තවතිීනා මෙතනෑ. සතර ආරූපයෝ කියලා, ඒකෙන් චතුත් අධ්‍යානුපදවා ගන්න පුළුවන් ආකාසානංචායත්න විඤ්ඥාණංචායත්න ආකංචංඥාත නිවසංඥා නාසංඥා එතනෙ. තව තියෙන මෙතන සතර බැහම වියරණ. ඒ හතරින් මෙිත්තා කවුණ මුදිතා කියීන තුනෙන් තුති අධ්‍යානයේ දක්වා පුළුවන් උපේක්කාවීම් පුළුවන් චතුත් අධ්‍යානයට යන්න. ආහාර පටික්කූල සංඥාව ඒවාගේම චතුදාාතු වවත්තානේ ඒ දෙකින් පුළුවන් උපචාර සමාධී උපදවා ගන්න දැන් මෙතන උපචාර සමාධී කළ වචනයක් හම්බුනා. ඒ තව මෙතන හම්බූනා ප්‍රමධ්‍යන් ෘති අද්‍යාන් තුති අධ්‍යාන් චතුත් අධ්‍යාන කේලා. තව ඔතන හම්බවෙන්න ඕන උද්ගහනිමිති ප්‍රතිබාගනිමිති, ඒවාගේ උපචාර සමාධි ධ්‍යාන ඒවාගේම තව පරිකාර්මනිමිති මේ වගේ කරුණු ගොඩක් හම්බවෙන්න ඕන. තව නීවයන ධර්ම මේ වගේ වචනවලින් විස්තරකරන කාණාවගේ ඇත් තියෙනවා හිතදියුණ කරන භාවනාවදි දැනගන්න ඕන කරන කව්ුණු. ඒවා අනිවාරයෙන් දැනගන්න ඕන, තව සමාධිය කියනක, සමාධිය කියන එකත් විවිඩා කාරයි. අපි ඒ පහලොස්කමයකින් විතර විස්තර කරන්න පුළුව. ඒ තියෙන බිවිධාකාර සමාධිකමේ ගැනත් හරියටම දැනුවත් එන්න ඕනේ. සමාදී ගැනත් හරියට නිරවුල්ල දැනගන්න ඕන. මේ විදිහයට පිින්වත්නි සමතභාවනාගැ නිරවුල් අවබෝධයක් ඕන නිරවුල්ල අවබෝධයක් නැති කට්ටිය සමතභාවනා ගැන වරදදලා හිතන්නේ. ඒකටි මොකට ධ්‍යානුපදව ගාන්නේ බ්‍රහමලෝක යන්න ද බ්‍රහ්මලෝකොල යන භාවනා කරන්න ඕොන්ද මේ වගේ මිත්‍යා මතවාදවලට එනවා. අපි ධ්‍යානභාවනාකානය බ්‍රහමලෝකයට යන්න නෙමි. මෙතෙන්දි මඟල් නොලැබූද බ්‍රහ්මලෝකේ උපත්ති ලබේවි නමුත් අපි ධ්‍යාන භාවනා කරන්නේ මෙතෙන්දි මඟපල් ලබන්න අපිට තියෙන බාධ ගොඩක් නැතිකර ගන්න. ඒ තමයි කාමච්ඡන්දයේ ව්‍යාපාදියේ තිනමිදදු උදරච්චක උක්කුච්ච චිච්චා කියයන නීවන ධර්මවල බාධ නැති කරගන්න. ඒවාගේම තව ප්‍රතිඵල ගොඩක් ලැබෙනවා. ්‍යානභාවනා වටනකොට. විසේසේම ධ්‍යානභාවනා බැඩුවත් අනාගාමීකට්ටිය ඒ අයට පුළුවන් අනාගාමි උතුමන්ට සහද හතන් වහන්සේලාට නිරෝධ සමාපත්තියට සමවදින්න. ඒ වගේ ප්‍රතිඵලි විශාල ප්‍රමාණයක් ධ්‍යාන භාවනා වැඩුවහම කරගන්න පුළුවන්. ඒවගේම පංචාභිඥාවපදවා ගන්නක් පුළුවන්. තමන් විසින්ම හිතදවුරු කරගෙන. අතීතයේ තමන්ගේ බව බලන්න පුළුවන්නම් මොන තරම් වටිනවද. ඒවාගේ පංචාභිඥාවල අනෙත් අභිඥා හතරත් පු්බෙනිවාසන්න සමතිඥානය විතරක් නෙමේ අනෙකොත් අභිඥාපවා උපදවාගන්න පුළුවන්කම ලැබෙනවා. මේ විදිහයට සිතදියුණුකරන භාවනාකම, රාගචයිත දෝසචයිත මූහචයිත සද්දාාචයයටත බුද්ධිචරිත විතාරක චෛත කියන මේ චරිතකම අනුව තමයි වඩන්න ඕන. සමත භාවනා වඩනකොට එතනද ඒ කට්ටිය විසින් කරගතයුතු තව කවුණු වගේ දැනගන්න ඕන තවකවනු වගේයක් තියෙනවා. ඒ තමයි පංච වසීතා දසාරපනා කවුසල්ලන් ඔය වගේ නම්වලින් කිව්ව කාරණනා. සමත භාවනා වඩල ඒ අයට විදාශනාවටයුමන්න පුළුවක් තව පිරිසක් ඉන්නවා සුක්ක විපස්සක කියලා. සුක්ක විපස්සක කෙල කියන්නේ කෙලිම්ම විදාසනා භාවනා කරන කට්ටිය. ඒ අයි හිතදියුණු කරගන්නෙ නැහැ. ඒකාටි සමත භාවනාවෙන් හිතදියුණු කරගන්නෙ නැහැ හබැයි කෙලිීමම විදාසනා භාවනා වඩනවා. මේලෝකි වැඩිපුරම ඉන්නේ ඔන්න ඔය පිරිස. දාසනා භාවනා කරලා මඟ පල උපදවාගන්න පිරිස. හැබැයි සමත භාවනාවේවා විදර්ශනා භාවනාවේවා මේ දෙකම වඩන කට්ටිය මුලින්ම, සතර ආරස්සක භාවනාවගේ භාවනාක්‍රම හතරක් වඩලා තිබ්බොත්. බුද්ධානස්මතියෙන් සද්ධාව ඇති කරගන්න පුළුවන් මෛත්‍රීෙන් කේන්තියෑම නැති කරගන්න පුළුවන්. ඒවාගේ මස්සුබේෙන් රාග යටපාත් කරගන්න පුළුවවා, මරණයෙන් නුවන හොඳට මතුකරගන්න පුළුවන්, මේ සතරරස්සක භාවනා වඩලා තිබ්බොත් කිසිම කරදරයක් අපහසුවක් නැතුව. ඉතිරි භාවනා කටයුතු හොඳටම සාර්ථකව කරගන්න පුළුවන්කම ලැබෙනවා. සතරාරස්සක භාවනා. ඒවගේම පූරුවක් කෘත්්‍යං විදිහට කියන තවත් කවුණු ගොඩත් තියෙනවා. උදේ හවස බුදුන් වදින්න ඕන. කාල සටහනක් හදාගන්නත් ඕන. භාවනා කරන්න කාල සටහනක් තියෙන්න්න ඕන. දවසේ පැවිසි හතරෙන් තමන්ගේ සිතදියුණුකරගන්න නුවන දියුණුකාණමිය සමති විපස්සනා භාවනාවලට වංකරපු ස්ථීර වේලාවක් තියාගන්න ඕන. ඒ අනෝ භාවනා කරන්න ඕන, ඒට අමතදව සති සම්පජන්නව ඉන්න ඕන දවස පුරා, යුල්සෝ මංසකාරීෙන් කටයුතු කරන්න ඕන. මේ විදිහට ජීවිතයේ කළමනාකරණය කරගන්න ඕෝ ජීවිතේ සකස් කරගන්න ඕන හරියට. සත්පුරුස පින්වර්ත්නේ. සමතභාව විදර්සනා භාවනා වංගෙෙන්, විදාසනා භාවනා වඩනහයට තමයි මඟපල් ලබන්න පුළුවන් වෙන්නේ. විදර්ශනා භාවනාවත් දැනගන්න ඕන කවුණු වගයක් තියෙනවා. ඒක මුලින්ම තියෙන්නේ ආත්මය සත්්‍යයා පුද්ගලයා මම කියල හිතන්ගන්න කවන නිරවුල් කරගන්න එක. ඇ මේ මුලු ගමනම යන්න බැහැනේ සිල්රකින්න ඇත්නම් අපි ඒ සම්මාවාාචා කම්මාන්ත දෙකේ දිී විස්තර කරනවා ඉදිරියේදී. නමුත් මෙතනදී අපි සීලේගනත් මතක් කරන්න ඕන මේ හැමදේටම කලින් සීලයේ ඕන මෙතෙන්දි විස්තර කරන්න ඇත්තේ. අපි ආරෂ්ඨායක මාර්ගේ අංගටික විස්තර කරමින් යනහිද තාම සම්මාධිට්චිය ඉන්නේ සම්මාකම්මාන්ත වාචා දෙකේදිය සීලේ ගැන විස්තරන්න නිසා. සත්පුරුස පින්වත්නේ විදසනා භාවනාව පටන්ගන්නේ ආත්මය සත්්‍යේ පුද්ගලයෙක් මම කියල කෙනෙක් නැහැකින එක අවබෝධ කරගරිමින්. ඒ තමයි දුක්ක සත්‍යය අවබෝධ කරගනිමින්. දුක සත්‍යය අවබෝධ කරගදි පංචුපාදා නාස්කන්දය අවබෝධ කරගන්නේ ඒ වෙනුවෙන් කරන්න ඕල භාවනා කටුතු වගේත් තියෙනවා. සංචපාදා නස්කන්දී විදිහට දකින්න ඕන බාගීම ධාතු හතලිස් දෙක විදිහට දකින්න ඕන තවපිටි ඉඩාපත භාවනා සතිසම්පජාන්නයක් පටිකූල මංසකාරය නවසීවතික ඔය වගේ නම්වලින් කියන භාවනා ක්‍රමය හසයක් වඩනකොට ඔය ඇත්තන්ට මෙතන සත්්‍යේ පුද්ගලයෙක් ආත්මයක් කල කෙනෙක් නෑ කියන එක අවබෝධ වෙනවා. සමතභාවනාවලද එකරමනාක් එක්ක හිතතියාගෙන හිතදියලුකර ගන්නවා. හැබැයි විදරසනාභාවනාව එහෙම නෙමි. විදර්ශනාභාවනාවේදී මුලින්ම වඩපු ටිකෙන් ලැබූ අවබෝධයෙන් පසෙ තව එකකට යොමුුවෙනවා. දැන් පංචිපාදානස්කකාන්දය අවබෝධ කරගෙන් ධාතු හතලිස් දෙකට අනුවවෙතකොට මේ ලබාගත් අවබෝධයක්යකී ළඟෙකට යන්නේ. ධාතු හතලිස් දෙකෙන් පස්සේ අපි එකොහොමද සරීරෙන් දෙයක් වෙන්නේ වචනයෙන් දෙයක් වෙන්නේ හිතීන් දෙයක් හිතන්නේ. ඒකට අදාල සිද්ධිය ඔක්කෝම බලනො කොහොම දෙ වෙන්න කියලා. ඉදි ආපත භාවනාවෙන්. ඊට පාස නවසී වතිකූ වගේ අනිත් භාවනා කරම්වලින් එකින් එකට එකින් එකට අවබෝධ කරකට අපි ඉස්්‍රනාට යන්න ඕනේ එක තැනක නතර වෙන්න බැහැ. කොයි වෙලාවකවත් එකම තැනක නතර වෙන්න බෑ තමන් ලබන දියුණුව තමන්ට දැනෙනවා. මොකද මෙතන බෝධි පාන්සක ධර්මති සද දියුණු කරගන්න හින්දා. අද ලබන දියුණුව නෙ හට තියෙන හෙට අදට වඩා දියුණුවක් තියන ඒක දැනෙනව තමන්ට. ඒවගේම අනිද්ද ඊට වඩා දියුණුවත් තියෙනවා. මහා සතිපට්ඨාන සූතයේරි භාගිවතුන් වහස දේශනාකයනවා, අවම දිනහතයි, උපරිම අවුදු හතයි. සතන සටිපට්ඨානය අනුව කටයුතු කළොත් අනිවාරීම ඒ අය මඟපය ලබනවාමයි. ඒකින් අනාගාමී වෙනවා මේ අඩුෙස් ඉතුර වුණොත් නැත්තන් රහතන් වහන්සේ නමක්ම වෙනවයි කියලා. ඒ තරම් පැහැදිලුවෙන් භාගිවතුන් වහස දේශනා කළේ පටිඵල අනිවාරයම ලබන්න පුළුවන් හින්දා දිට්ටිවිසිද්ධිය කවුණන සම්පූර්ණ කරගත් අට පස්සේ, පටිච්ච සමපාද ධර්මය අවබෝධ කරගන්න ඕන. පටිච්ච සමපාධර්මය ගැඹුරුයි. ඒවුනාට දිට්ටිවිසුද්ධහම සම්පූර්ණ කරගත්තෝත්. මුලේඉඳදල සත්තිමත්ත ගියෝත්. කල් නොයවා ඉක්මට මේ කවුණු අවබෝධ කරගන්න පුළුවන්. ඊට පස්ස මගා මග ඥාන්දස්සන විසුද්ධිය පටිපදාා ඥාන්දස්සන විසුද්ධිය, ඔය විදියට නවමහා විදශසනා ඥාන්දස විදාසනූපක් ලෙස පහුකරගෙන නවමහා විදසනාඥානය ඒවගේමතිවිද විමොක්කල්මොකයන් මේමගේ පින්වර්ට්නේ ඔය ඇත්තන්ට අවබෝධ කරගෙන ඉදිරියට යන්න කවුණු වගත් තියෙනවා. මෙ තමයි සම්මාදිත්්්‍යයට අදාලව විදර්සනාභාවනාව ගැන කරපු කිටි හැඳින්වීම. එතකුට ධ්‍යානමාරග පල උපදවාගාන විදිහෙකුත් තියනෝ. සම්මාධිත්්‍යයේ ඇතිකරගන්න ධර්මස්වවනය කරගන්න වෙනවා. ඔය ඇත්තු පුළුවන්තරන් ධර්මස්වවනය කරම මේ නිවැහැදි කවුුණෝ අර්දැන් අද කාල යනි මත්‍යා මතවාද නෙමේ. අද කාලෙත් නිවැරදි සද්ධාර්මය මොකක්දක හයාගන්න තමාරුතත්වයකට පත්වෙලානේ ත්‍රිපිටික බුද්ධ වච්චනයට අනුගතවයට ඕන. ප්‍රහාත්වෙන්න පුළුවන්වෙනි භාගවතුන්හස දේශනා කර මාර්ගනු ගමනය කළොත්න වෙන මාර්ධයක් අනු ගමනය කළ පුළුවන් රහත්වෙන්න බැහැ. එත රහත්තන කෙනා තිිපිටක බුද්ධ වචනයට අනුගතෝ ඉන්නකි ඉක්ම ර්ථකත්නයක් කරන්න බැහැ. ඒකට හිතලු කියන්නත් බැහැ. භාගිවතුන් වහන්සේ දේශනාකරපු සූත්‍රවිණය අභිතර්මය අටුවාටීකා පරිවාර ගන්තවලට අනුගතව තමයි කටයුතු ටික සිදුකරගන්න ඕන. සම්මාධිට්ටිය. ඉටමද සම්මා සංකප්ප කියන්න නෙක්කම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප අවිහිංසා සංකප්ප. විස්තර කරන්න නෑ කවුණු. ඊරි පාස සම්මාවාචා කල කියන්නේ බොලුකීම කියලාම්කීම සැරපවස වචන කතාකිරීම හිස්වචන කතාකිරීම කියන ඔය කාණා හතර දැන් ඔය දෙකම සේලේට අදා ලැසී ලස්කන්ද කවුණු. ඉට පවස සම්මා ආජීවය කියන්නේ දැහැම වපයාගත්ත දැහැමි ධනයෙන් ජීවත්වීම. ඔය ඇත්තන්ගේ සරීරයේ විශ්වාස කරන්න පුළුවන්ද. ඔය සරීර විශ්වාස කරන්න බෑ හේතුව ඔබිහන්දි ඔය කාහටිලීච ඔය අතෆය ඔක්කෝම ගෙවිලා දුර්වල වෙනවා. අහුදු හැටහැත්තෑවක් වෙනකොට අසුවා කනුවක් වවෙද්දී ඔය ඇත්තන්ගය සරීරවලට දවසගාන මාසගානේ ම ඔය ඇත්තන්ඩ නිසාල වීදන් දරන්න වෙනවා. ඒනිසා මුළු ජීවිතේම කළමනාකරණය කරගන්න වෙනවා. අත්තිසුකන්, භෝගසුකං, අනනසුකං අනචසුකන්. පයාගත්ත ධනේධන දීපල බවබෝග සම්පත්තා දිය තියෙනවා එනිසා තමන්ටසා තමන්ගේ ස්වාමියා භාදියාව දූදරුවන්ට බයිවන්න දෙයක් නෑ ජීවත් යන ශක්තිමත් ආර්ථිකයක් තිෙන අත්ිසුකා. භෝග සුකං. ඒ උපයාගතදේ තන්හාවෙන් පොදිබැඳගන්න ඇතුව කළමනාකරණය කරගන්නව නරරි ඒකේ න බෝගයේ බුංචේය බිහි කම්මන් පයෝජයේ චතුත්තංච නිධාපේය ආදහස භවිසති විදිහට ඊට පස් ඊ ළට එත ට. che vi viene ඒකෙනා අනවජ්‍යසුකං මෙ අන් මේ අනනසුකං කිසිම දෙයක් නයිවෙන්නත් හොඳනෑ පුංචි දෙයක්වත් ලොකු දෙයක්වත් තමන්සා තමන්ගේ ඇපෙන්න්නම් අපහසට පත්වෙෙන්න්න ඒවාගේ අනවජ්‍යසුකං සිටීන්කයින් වචනයේ කිසිම වරදක් කරගන්න හොඳනෑ සංසායට බලපාන විදිහට මේ වගේ දැහැමුව ජීවිතයේ හරි අපූරුවට කළමනාකරණය කරගන්න ඕන තමාන්ට මේ මනුස්්‍ය ජීවිතයේ මඟපාල්ල බන්න පුළුවන් විදිහට ඒකට බාධාවක් වන ජීවනකමයක් හදාගෙන සම්මාජීවයක් ඕන සම්මාභායාම නූපං අකුසල් නූපදවන්නට කරනවීදය, උපං අකුසල් දුර කරන්නට කරනට, නූපංකුසල් උපදවන්නට කරනවීදය, උපංකුසල් වැඩිදිවුණ කරගන්නට කරනවීදය. සම්මා සතිය සතර සති පට්ඨානසිය සම්මා සමාදිය බලවත් කුසල්සිති බලවත් ඒකාගතාවේ සදහැබර සත්පුරුස්සපිංවර්ත්නි ඒ විදියට ඇ නිර්වානාබෝධීයට ඔය ඇත්තන්ට මඟ පෙන්න්නන පින්බර ධර්මදේශනා භාවනාකමටහන් ලබා දෙන මේ ධර්ම දේශනා මාලාවේ අද දේශනා කළේ චතුරාරි සත්‍ය ධර්මාබෝධී ඔබ ලැබීයුතුයි. ඒ සඳහා ඔබ පිළි පැදීයුත්ති, ආර්යෂස්්ායිංක මාර්ගේ ආර්යෂ්ටායිංක මාර්ගී සම්මාධිට්ටිය මෙන්න මේ කවුණ කියන එක. දෙවනතුන්මන දේශනාවාරත් එක්ක ඔය ඇත්තන්ට භාවනාකරන විදිේත් භාාවනා කනකට ඔ. ලබෙන අධද්‍යකන් සහ ඕොනිකුත් කවුණුකානාත් බොහෝමයක් දේශනා කරනු ලබනවා. මේ මනුස්්‍ය ජීවිතයේදීම සතර මග සතරපලයන්ට පත්තෙන්න රහත්තන් වහන්සේ නමක් රහත්තේනන් වහන්සේ නමක් වෙන්නට අවස්ස කටයුතු සිදුකරගන්නට ඕන මේමගේ මහනීය පින්බද. වැඩසටහනක් සංවිධානය කරපු සුපින්වත් ගුණසේන මල්ලවා රච්චි මැතිදුුන්ට සංජී මැතිදුන්ට සමාන්ති මල්ලවා රච්චි මැතිණයට විශේසයෙන් පුුණ්්‍යාණ මොෝත්නා කරන අබොහෝදිනාගේ හිතසුව පිරිස මේ පම්බර වැඩසටහන සංවිධානයකන් ලොකු විහෙසක් ගත්තා විශාල මහන්සයක් ගත්ත විශාල කැප කිරීමක් කළ මෙටීවී පිම්බර. ඒ ජනමාධ්‍ය ආයතනයේ සේලුම මේ අධ්‍යක්සක සාමීන් වහන්සේ සහ සියලුම දෙනාටන් විශසීම් පුඥඥාණ මෝත්නාකයරනවා සම්බුදු සසන බබලවන්නට බොහෝ දෙනාට නිවැදිි පැහැදලී උතුම් තිබිට එකක බුද් වචනය සමාජ ගත කරන්නට මේ ආයත්තනේ විශාල මෙහිවරක් සිදු කරු ලබනවා. මේ මොහොතයේදී අද පින්බරදාන් මේ ධර්මදාන් දායකත්තේ දරමින්, මේ සඳහා දරිසේ කැපවුණු සදහැබර පුුණ්‍යවන්තයිනගේ නමේ මියගිය සසරගතඥාතීනට අපි දැම්පින් අනමෝදන් කරන්නට ඕන මතක්කරගන්න පාලව සැපත්වුණු බේබිනෝනා උපාසිකා මාතාව ආදනය මෑණියන් වහන්සේට දූතපුරාමී පින් අනමෝදං වෙත්වා. ලුවිස්මල්ලවාරච්චි ආදනිය පාණන් වහන්සේට දූතපුරාමී පින් අනමෝ දංවිත්වා කෞනාවති ලියනගේ ආදනිය මෑණියන් වහන්සේට මී පින් දූතපුරා අනමෝ දංවිත්වා. ලක්ස්ම මල්ලවාරච්චි මහත්මා සහ. මෙ සේලුම පින්වතුන් හැමෝගේම නමීමිය ගිය ඔබ මෙලොවට බිහි කළ ලොකුමහත් කළ උබේ තයාබර. මෙමෑණියන් වහන්සේලා පියාණන් වහන්සේලා සහ සංසාරික කවුරු හෝ පාදත්වූප ජීවී ඥාතිී කැද්ද ඒ සසර ගත ඥාතීනට ඒකාන්තීමමී පින් අනුමෝදං විත්වා ඉඥාතිීනගේ පාලුව ජීවිත සැපවත්ත සූපත්්‍ර ඉක්මම් භවයකදීම උතුම් නිවණින් සැනසිත්වාය කළ ඥාතීන්ට පින් අනමෝදන් කරන්න ඉදම්මී ඥාතිී නංහෝතු. ේරු දෙවියන්ට මේපින් අනමෝදන් කරන්න සක්‍ර වෛසවන් දතරාස්්ට විරුවට විරූපාක්ස සුමන සමන් දිවරාජෝතමයානං විශ්නු කතරගම් විවියසන නාතපාතිනසිදිසෝනයක්න් ආදී කොටගත් සමස්ත දිවරා සමූහයා මේ පින් අනමෝදංවත්වා පින් අනමෝදං වන දෙවියෝ පින්වන්ත දායකත්තේ දැරු සදහැබර පුුණණ්‍යවන්ත ඔබත් ඔබේ ආධනිය දරුවන්සා පවුල් පරපුරයේසි අල්ලෝම දෙවියෝ රකිත්වා දෙවියෝ පින් ලබත්වා දෙවියුත් නිවනින් සැනසිත්වාඉක්ල දෙවියන්ටපින් අනමෝදාන් කරන්න ආකා සත්තාච. කවදා හෝ දෙනකදී පැදල කවදා හෝ දෙනකදි මානයට පත්තන. නැවත් නැවතත් බවී සරිසාන සසරදුක් නසන්නට නිවන් දකින්නට මීපිං උපකාරක හීතු සම්පත්ම වීවායිකල නිවනම අරමුණු කරන්න. ඉදන් මීපුං්ඥන් ආසවක්කයා වහන් හුතු මීපින නිවං අවබෝධ වීම පිණිසම හිීතුවා ීුස. බලයින් නිවන්දකිනාතුරුම පස් පෞදස අකු සල්ක්‍රරන බාලයින්ගීද අසාත්පුරිස ඉන්ගීද පාපමිත්‍රයින්ගීද ආශ්‍රයනොලැබීවා දානාදී පිංකම් කරන සීලාදී අනන්තගුණපුරන විධරසනාදී භාවනාබඩන සත්පුරිස ඉන්ගේද කල්්‍යානමිත්‍රයින්ගේද. බුත්දාදී ආරිමහුතම ඉන්ගේද ආශ්‍රයම ලැබීවා. සත්පුරුස පිංවත්න පින්වන් ඔබට අපි ආසුර්වාද කරන්න. විශාල පින්දහම් සිදුකරමින් ධර්මයේ හැසේෙන මේ පින්බර වැඩ සටහන් සඳහාත් විශාල වෙස්සක් කරගෙන කටයුතු කරන සුපින්වත්, ගුණසේන මල්ලවාරච්චි මැතිදුන්ට සංජීව ඉදිරිවීර මැතිදුන්ට, සමන්ති මල්ලවාරච්චි මැතිණියයට එයාධනීයම සණහබර දියනට පුතනුවන්ට. මේ සේලුම සහෝදන නෑදෑ හිතමිතුරු පවුලු පරපුරේ එකට ධර්මය හැසේන මේ පුුණ්‍යවාන්ත ඔබ සිරු දෙෙන නාටම ඒවාගේම ධර්මාස්සවනය කරපු සලුම දෙ නාටම මෙට්ටීවිකාරය මාණ්ඩ ලීසිය ඔල් දෙ නාටම ගෞලවනි අධ්‍යස්සකුසා මින්වහන්සේසාහ සිලුම දෙ නාටම තුනුරුවන්ගේ සලනින් නිදුක්ලිරූගී දීරිකායස ලැබීවා. අභ්‍යෝධන සීලිස නිච්චංවද්ධාපචායිනෝ චත්තාරු දම්මාවඩ්ඩන්ති ආයුුවන්ඩු සුකම්බලං ආයුරාඩුග සම්පත්ති සග සම්පත්ති මී වචේ අතෝනි්බාන සම්පත්ති ඉමිනාති සමිච්චතු.